අයිබෝවන් ඉතින් ඔන්න අදත් ශායිෆම් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම දන කියන ආදරය කරන චරිතයක් එකතු කරගෙන මං ආවා. ඉතින් පේනවනේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මංජුල පුෂ්ප කුමාර අයිබෝවන්. අයිබෝවන්. අයිබෝවන් කියලා ගොඩක් ආදරෙන් ඔන්න ශායිෆම් අපේ YouTube channel එකට පිළිගන්නවා. මංජුලයි. මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල මම ඇත්තටම කාලයක් අලුත් නිර්මාණයක් කරන එක ගැන චුට්ටක් හිතුවේ නැහැ. ඒකත් එක්ක මේ මීට කලින් කරපු නිර්මාණ වලට වැඩිය වෙනස්ම විදිහේ නිර්මාණයක් මේ වෙද්දි කරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක ආයෙ පොඩ්ඩක් එන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ අහන්නම හිටපු ප්‍රශ්නයක් තමයි මංජුල ඇයි මෙච්චර නිශ්ශබ්ද? නිශ්ශබ්ද නැහැ. මොකද මේ ඉතින් අර මගේ පොඩි පොඩි ව්‍යාපාර කටයුතු තියෙනවා. ඒවත් එක්ක දැන් මම චාව සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙක් විදිහටත් වැඩ කරනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක්ම ව්‍යාපාර කටයුතු නිසා තමයි ඇත්තටම කියන්නේ මම ෂෝස් වලට යනවා නැත්තේ නැහැ. ඒකත් එක්ක වෙනස්ම වැඩක් අලුතෙන් කරන්න පටන් ගත්ත කාලෙකට. මොකද මම මෙච්චර කාලයක් මට හරියන වෙනස් විදිහේ වැඩක් බලාගෙන හිටියා. ඉතින් අලුතෙන්ම නෙතු දිලිනා කියලා අලුත්ම සෝන් එකක් එනවා. වෙනස්ම විදිහකට මියුසික් හැමදේම වෙනස්. වීඩියෝ එක පවා ටිකක් වෙනස් විදිහකට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ෂා FM එකට අනිවාර්යෙන් අපි මුලින්ම ගෙනත් දෙනවා. ඒ සින්දුවත් මුලින්ම ඇහෙන්නේ ෂා FM නේද? අනිවාර්යෙන්. අනිත් සින්දු වගේම. අනිත් සින්දු වගේම. එතකොට දැන් මේ මංජුල පුෂ්ප කුමාර කියන චරිතය ගොඩක් මේ අවුට්ඩෝ ෂෝ වල අපි දකින්නේ නැහැ. ඇයි ඒ? මොකක් හරි තීරණයක් තියනවාද එහෙම අවුට්ඩෝ ෂෝස් වලට යන්නේ නැහැ කියලා? නැත්නම් මොකක්ද හේතුව? මම කියන්නේ මම ගොඩක් සින්දු කරලා තියෙනවා මගේ මෙව්වා. ඒකත් එක්ක මට කියන්නේ ඇත්තටම කියන්නේ ප්‍රසංග වේදිකාව කියන එක ගොඩක් දුරට මම පාවිච්චි කරේ නැහැ. ඒකට හේතුව මගේ ව්‍යාපාර තියෙනවා. ඉතින් ඒ වලට වැඩි කාලයක් ගත කර මේ යොමු කරලා තියෙනවා. ඒකත් එක්ක ප්‍රසංග වේදිකාවේ නැත්තෙමත් නැහැ. දැන් ආය ටිකක් ඉන්නවා. මොකද පහුණු කාලේ ඇත්තටම අවුරුදු 3ක් විතර මම ලොකුවටම හිටියේ නැහැ. නිශ්ශබ්දව හිටියා. ඉතින් පොඩි පොඩි වෙනස් වැඩ ටිකක් මියුසික් වලින් කරන්න තමයි ඉස්සරහට පොඩි අයිඩියා එකක් තියෙන්නේ. ලංකාවේ මියුසික් ෆීල්ඩ් එක ගැන මංජුල පුෂ්ප කුමාර කලකිරීමෙන් දින්නේ. කලකිරීම් ඇති වෙන දේවලුත් තියෙනවා. හැබැයි හොඳ දේවලුත් තියෙනවා. අපි ඒවත් අගේ කරන්න ඕනේ. නරක දේවල් වලට නරකයි කියන්නත් ඕනේ. මං හිතන්නේ අපිට අර 100%ක් හොඳ ප්‍රසංග වේදිකාවක් හරි නැත්තම් මේ ශේස්ත්‍රේ හරි එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. මොකද කාලෙත් එක්ක මං හිතන්නේ හැමදේම වෙනස් වෙනවා. ඉතින් එහෙම කලකිරීමක් නැහැ. මොකද අපි හරියට වැඩක් කරොත් අපිට පවතින්න පුළුවන්. මොකද අපි සින්දුවක් කරත් අපි හොඳට හිතලා තමයි කරන්න ඕනේ. ඒකත් එක්ක අපේ මං හිතනවා අපිට ගමනක් යන්න පුළුවන් සහ කලකිරීම කියන දේවල් තියෙනවා. ඉතින් මේ මියුසික් වල විතරක් නෙමෙයි ජීවිතේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒක. ඉතින් ඒකත් එක්ක මං හිතනවා මම සතුටින් ඉන්නවා කියලා. සතුටින් ඉන්නවා කියලා. දැන් ලංකාවේ මියුසික් ගත්තට පස්සේ මේ සල්ලි වලට විකිනනවද මියුසික්? ඔව් සල්ලි වලට විකිනන්න නම් මං හිතන්නේ මේ කඩේ එක වෙච්ච දෙයක් නෙමෙයි. ඇත්තටම අර මියුසික් කියන දේ ඉස්සලාම මියුසික් වලට ආදරය කරන්න ඕනේනේ. ඒක අපිට අපේ අපිට ඒක උපතින් එන්න ඕන දෙයක්. ඒක අපිට වැඩි දියුණු කරගන්න පුළුවන් අපි ඉගෙන ගත්තට පස්සේ. ඉතින් දැන් ඉතින් සාමාන්‍ය ලෝකයේ දියුණුවත් එක්ක හැමදේම විකිනන තැනක තමයි තියෙන්නේ. ඉතින් මුදල් මතම ඉන්නේ නැතුව මියුසික් කරන අයත් ලංකාවේ ඕන තරම් ඉන්නවා. නමුත් ගොඩක් දුරට මියුසික් සංගීතය කියන එක විකිනනවා තමයි. එතකොට දැන් මේ අලුතින් ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්න ශිල්පීන් ගැන මොකද හිතන්නේ? හොඳ නරක දෙකම තියෙනවා. ඉස්සරත් ඒක තිබ්බා. හැබැයි මම දැක්කා ඉතින් අපි පොඩි කාලේ දැක්ක කියන මම කතා කරන්නේ ප්‍රසංග වේදිකාව ගැන. ප්‍රසංග වේදිකාව සහ ගායන ශිල්පියෝ ශිල්පිනියෝ ඉතින් ඒක ඒ අයගේ ඒ කියන්නේ මාර විනයක් කියලා ඒ වගේ ගොඩක් පැති හොඳ පැති ගන්න දේවල් තිබ්බා. ඉතින් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා ගොඩක් දක්ෂ අය නැත්තේ නැහැ. අලුතෙන් එන අයත් ඉන්නවා. මාර විනයක් නැහැ කියලාද කියන්නේ? නැහැ විනයක්. ඒකට විනයක් නැහැ කියලා කියන්නත් බෑ. ඉතින් ඒක තමන් දැනගන්න ඕනේ මේක පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක. මම හිතන්නේ ඒක කාලෙත් එක්ක තමයි ඔය හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට හොඳ වගේම නරක දෙපැත්තම කතා කරන්න ඕනේ. හරි. ඉතින් චමි මේක කට් කරලා ගන්න. ඔහොම තියන්න මලේ දෙකම. හලෝ. තමයි. හරි. Thank you. මේක කට් කරලා අය ගන්න. නෑ. හරි මංජුල පුෂ්ප කුමාර එතකොට මේ බිස්නස් ගැන කිව්වනේ. බිස්නස් එතකොට මියුසික්
මේ දෙකෙන් එකක් තෝරගන්න කියලා කිව්වොත් එහෙම තෝරගන්නේ business ද නැත්නම් music ද? business තෝරගන්න එකට හේතුව මම music කරේ නැහැ ඇත්තටම බඩගෙන හිතලා කවදාවත්. ඒ කියන්නේ මම music වලින් හම්බ කරන්න හිතාගෙන වැඩ කරා නම් ඇත්තටම මම නිතර ප්‍රසංග වේදිකාවේ ඉන්න ඕන කෙනෙක්. ඒකට හේතුව මට මගේම කියලා සින්දු තියෙනවා 40කට කිට්ටුව. මම කරපුවා මම්ම කරගත්තේ ඒවා. business තෝරගන්නවා මොකද මට විඳින්න මම සින්දුවක් මට කියාගත්තත් මම ඒක විඳිනවා. ඉතින් ඒකත් එක්ක මොකද business එකක් කියන එක මම හිතන්නේ තියෙන්න ඕනේ. අපිට side support එකක් විදිහට music කරන්න හරි ලේසියි එතකොට. එතකොට අපි මුදල් මත මේ අපිලා අපිට music කියන එක කරන්න ඕනේ නැහැ. ඉතින් music වලින් ලංකාවේ හම්බ කරන අය ගොඩක් ඉන්නවා. ඒකන සතුටු වෙනවා. ඒක එයාලගේ දක්ෂතාවය. ඉතින් මම තෝරගන්නවා. ඉතින් business කියන එක මොකද හැබැයි music අතරින් මේ අපිට උපදෙම ආපු දේවල් ඒක පුදුම වුණා. ඉතින් ඒක කවදාවත් අතරින්නේ නැහැ. අතරින් නැති හිත තමයි. ඉතින් අදටත් මංජුල පුෂ්ප කුමාර කිව්වම හැමෝම දන්න ආතරේ කරන චරිතයක් කියලා තියෙනවා. ওই නිහතමානීකම එක විදිහටම තියාගෙන ඉන්නේ කොහොමද? මට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද මම දන්න කාලේ ඉඳන්ම හිටපු මංජුල පුෂ්ප කුමාර තමයි අදටත් ඉන්නේ. සාමාන්‍යයෙන් ලංකාව ගත්තට පස්සේ ලංකාවේ මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය අද ඉන්න කට්ටිය නෙවෙයි හෙට ඉන්නේ. කොහොමද නිහතමානීකම මේ විදිහට තියාගෙන ඉන්නේ? නිහතමානීකම කියන්නේ ඉතින් මම කියන්නේ හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක ඉතින් මගේ ආපු දවස් ඉඳලා මම ඉන්න විදිහක් තියෙනවා. ඉතින් මොන දේ ලැබුණත් කියන්නේ ජීවිතේට මොන මොන වටිනා දේවල් ගත්තත් ඉතින් අර ඒ සමහර පුරුදු වෙනස් කරන්න බෑ. ඉතින් මම හිතනවා ඒවා ඒ පුරුදු කියන ඒවා හොඳ විදිහකට මගේ තියෙනවා කියලා. ඉතින් එහෙම මේ විශේෂත්වයක් නෑ. එහෙම නිහතමානී කියලා ඉතින් කට්ටිය කියනවා. ඉතින් නිහතමානී කියන මම හිතන්නේ මේ අපි සාමාන්‍ය විදිහට ජීවත් වුණාම අපිට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න වැඩ කරන්න හරි ලේසි. ඉතින් ඒක මම මේ ෆීල්ඩ් එකට එන කාලේ ඉඳලා මගේ තිබ්බ දෙයක්. මම හිතනවා සමහර පොඩි දේවල් වෙනස් වෙලා ඇති. නමුත් මම ඉස්සර හිටපු මමම ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. ඉතින් මාජලයි අපිත් එක්ක එකතු වුණාට දැන් ඉස්සරහට කරන් ඉන්න හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න. එහෙනම් ඉතින් අලුත් නිර්මාණෙත් එක්කම හම්බ වෙමු නේද? ඔව් අනිවාර්යෙන්ම. ඔයාලගෙනත් කියන්න ඕනේ. කියන්නේ මම ෆීල්ඩ් එකට ආපු දවසේ ඉඳලා Shaa FM කියන්නේ මම ඒ කියන්නේ ජීවිතේ ඒ කියන්නේ මම ප්‍රසංග වේදිකාවකට ගොඩ වුණා නම් වැඩිපුරම Shaa FM එකේ තමයි. ඒක මම හිතන්නේ මම මට මතක නැති ප්‍රමාණයක් මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒකත් එක්ක මගේ හැම සින්දුවක්ම වගේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ අතරට ගෙනියන්න Shaa FM ලොකුම හයියක් වුණා. ඉතින් මගේ නේතු දිලනායකත් අනිවාර්යෙන් මුලින්ම ඔයාලට තමයි දෙන්නේ. Shaa FM මට මගේ ජීවිතේ මගේ මේ ගමන යන්න මට ලොකුම හයියක් වෙච්ච තැන. බොහොම ස්තුතියි. අපි හරිම නිහතමානීව ඒ කමෙන්ට් එක පිළිගන්නවා. එහෙනම් ඉතින් Shaa FM YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් ඔයා දන්න ආදරය කරන තරුවක් එක්ක ආයෙමත් හම්බ වෙමු.